රතුන් වහන්සේ අවසරයි. අත පූජනීයේ බුද්ධපපුතර මාසංගරත්තිෙන් අවසරයි මෑන්වරුගෙන් අවසරයි. ශෙල්ම පාසකු පාසයම අසරයි. දුල්ලොබෝ මනුෂසන්ද පටිලාබෝ දුල්ලොබෝ බුද්ධෝත් පාද ලෝකශමිින්. පින්වතුන ඉතාම හොඳම වටිනා තැනක තමයි අප අහුවෙලයි. ඇත්ත වශේම මුදශවාසනයක් පවතින කාලයක අරහතුන් වහන්සේ නමක් මුණ ගැසීම දුර්ලපකාරණයක්. එමි නිසා මේ බඹයක් පමණ ශරීරය තුළ තමයි තිබෙන්නේ පිස්සීමත් නිමනත්. මුත්ති විමුති පරිමුත්ති. මේ රාගදේශමොයි විස්තර කර එතන හටිය න්නෑ. මුති විමුති පරිමුත්ති රාජදේශමොය ප්‍රියදයට ඇලීමත් අප්‍රේදියට ගැසීමත් ප්‍රිය අපප්‍රිය දෙක මැනීමත් තමයි. අප රහතුන් වහන්සේ පෙන්ුවේ. එම බඹයක් පමණ ශරීරයේ පිශ්වීම තියෙනව නම්. බඹයක් පමණ ශරීරයේ නිවන්තින් තියෙනවා නම් මේක තමත් තමන් නැන පමිණින් අවබෝධ කරගඩුවෙන. බුදු හාමුදුරුවෝ දේශනා කළ පමණයි අවබෝධ කරගන ඥානශක්තියේ ප විඤ්ඥානය මාර චක්‍රය තමයි වි්ඥාණි. සසර ඇවිදද වන. ධම්ම චක්‍රය තමයි ප්‍ර්ඥාව මේ ප්‍ර්ඥාව බෝධ කරක ැක් ෙනම්. ඉතා වාසනාවන් දනුව ප්‍රියදියට ඇලීමත් අප්‍රියදියට ගැටීමක් වෙනස් වෙලා මේ සංසා රෝගෙන් එතරවෙන. කාටවත් දැෑ දෙදාත් නමේ මහනවෙලා දහතුනේ මෙහා ටැවිල්ලා දෙදාත් දායි කියියන ඇයි පස්සන භාවන මධ්‍යප්තාන ආනාපානසිති බනාවෙන් ම ඉරවුණා ඒකමක් නෑ කියලාව දන්න තිකුමට අරහතුන් වවාන්සයට මේ බුද්ධ ශාසනයේද නැවත බුදු කෙනෙක් පහල වෙනකම්. චිරක් කාලයක් ජීවත්වෙන්ට ලැබේවා කියලා අප සියලු ජනනා මජිට්ාන කරන්න ඕන මේ බුද්ධ වාසිනි. එහම නැතුවනොත් ඉන්න දරුවන් අනාගතයක් නෑ. බහු මතේ පින්නතින් මාර චක්‍රයට අහු වෙලා නරක තිරිසම්ප්‍රේ තසරෝල්ට හැඩ වෙනවා. මේ කවුරුත් කරණ දෙයක් න තම තම නැන පමිණි කරගන්න දයක්. එහෙම නම් මම හිතානාපකාරණය ඊයාවේ ඉෂ්ට වුණා මොකද අරාතුන් වහන්සේ සත්‍යානු බලය. ම එක මම අවුරුදු නමඉදල බණහපු කෙනෙක්. බහ නමුත් අවුරදු නමේ බනව්ක නොටු කට පිළිගන්න. ඉරි දටයි බදාාතරය බණ තිබුණි. ඉරිදටයි බදාගටයි. ඉරිදව්දේ අටටත් බදාදරාත්තිර අටට එහෙම බනාලා එත් හැදාගණ්ඩු විදේ. නමුත් බාරි මගේ හිතේ තිබුණ. හැබැයි ජාතයක් කතා දේශනා කරේ. ඒස්වාමින් වංසන දොස් කියියන්න බෑ දොස් කියන ොන අපේ දුරුවලකමක්. හැයිවේ. ඒගේ දැන්ුම විදිර මයි ප්‍රඥාව අවබෝධය ලතින්. ලබාගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කලා කොසල් රච්චුරු දුටු හීන දාසෙන් එකොලොස්වෙනහිනේ අද පොතක් ගන්න බලන්ඩ මෙන්නම් මේකෙන් හඳුන් කොටයක් කිරි තෝර මාල් වැලිියයට විහුණනවක්වා. ඒක විතරක් විතර කොා දාශයෙන් මතකයි. හඳුන් කොටයක්කි වේ දර්ුමයට මේ ධර්මය විකෘතිය කරන්නේ ස්වාමීන් වාංශලයක් ප්‍රඥාවආඩු අය ලාබ ලබන එක මගකි. නිවන් දකිනෙ තවමගේ. එනම් අරාතුන් වහන්දේ නිවන් මඟ පහදලා දුන්නා. ඒමනං අපි මේ අඳුරෙන් අඳුරටන ආලෝකය විනාශ කරා. එමනම් පඹයක් පමණ ශරීරයේ පිස්සීමත් නිවනත් තියෙනවානම් අපි අවබෝධ කරන්න ඇයි අපට බැරි කියලා. පින්වට විඤ්ඥානය කියන්නේ සතර ඇවිදෙන්. එ මාර චක්‍රේ. ජම්ම චක්‍රයට තමයි අපි ප්‍රඥ්ඥවාබෝ දෙබින්. ඒ නම් මුත්ති විමුති දෙක අවබෝධ කරන නිච්්‍යයි කියලා දෙක් තියෙනවානම් නිච්චේ වෙන මව දැනගන්නුව. ඇත්පේ නැතු වායතරක අම්මලා හොඳර අබෝධ කරගන්න නිවනත් විස්සීමත් මෙතන තියෙන් අපේ අරාතුන් වහන්සේගේ මේ ශරීර ඇතුලි තමයි නිවනත් විසීමත්ය හදාගත්. පෙර සංසාරි ගතිපුරුදු මෙට ගතිපුරුදු කියනවා. මේ ගතිපුරු තමන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත් මේ මුත්ති පිමුත්ති මාර්ගය තමන්ඩ ගැලවෙන්න පුුවන්. ඒමනැතුනුට කාටුවත් ගලවන්ඩ. ැන්න ීද ට ප්‍රඥාව යනතිද කල පිට ලා නිඳ මත්තේ ඔ සිල් ගණ්ඩකයාම් නින් දෙන්නේ මාරයා නිඳ කරවන. එකට කියනම් මාරච්චාක්්‍රී. ප්‍රඥාව තියනෙ කරන ධම්මචක්ක්‍රයට පසව ජෝනිිසෝ මනසිකාරයේ පුබ්බේ අනුස්තු සේසූ දම්මේසු. චක්පුුම් හුද පාද. බුදුරජාණන් වවාන් දෙෙදයා පස්්ටක මානුන්ට දේශනා කළ පිරිත් පොතේ තියෙනවා පුබේෂූ ඇසූ දෙයක් නොේ පුප්පේ අනනුස්තු සේසු දම්මේසු. බලාට දේශනා කරනවා පොර නැව් ඇසූ දෙයක් මං බොලාට කියනවා ආගණ්ඩිකවා. අන්්‍යෙදා මේ හාමුදුරුව කීවවාගේ. සැකතයි ආගත්තා. නම පුප්පේ අනනුස්තු සේසු දම්මේසු. කාමේසු කාමස කල්ි කාමි යෝගෝ ඒනෝ පුචජ්ජනු අනාරය අනත්ත සංහිතෝ. මේ සිංහලෙන්ට පරිවර්තන කරගන්න බැරුව දුක්ව. මේ අරාතුන් වහන්සේ දේශනා කරන්න බස්සේ. මට සියල්ලක්ම අවබෝධ වනාා අවබෝධ කරන දේශනා කරනවා. ැම රන්යුට විතිෙන් ආර පක් මට කතා කර ආරන්නයක් තියෙනවා එඩගල්. පන්තනි කල මේයන්න මොකද මට මගේ අම් ම ආදාගන්නඩ බෑ නිවන්දක්කන්න බෑ. අම්මා නිවන්දක්කන්න බෑ අම්මාට ප්‍රඥ්ඥාව අවබෝධ කරන්නු. අපින දසමාජය උරේකත්ව පෝසේසි උදධිකාරණ. අපි අම්මාට වැඩවැඳ පුදපුදාරිය නෑ. අම්මාට හේතු පලදාම කියලදෙනවන එයාතමයි රත්තරම් පුතා. අවෝධ කර හැබැ අපි සංසාරරික් ගතිපුර දවාවෝත්. විඤ්ඥානය පිරිසුදූනුත් කලුකිරණ අයින්ගරලා සුතුකිරෙනට පතක් වන්න. එන්න අපේ අරහතුන් වහන්සේයට මතු පුදුවනකම සුතුකිරණ අප පසිියලු දනාගම කිරණැකිුල් කරන්නවා. අපි මේ බඹයක් පමණ ශරීරයේ සුදුකිරණ මතුනොත් ධම්ම චක්‍රයට අයිති වෙනවා. කලුකිරනාවත් මාර චත්ත්‍රයටට වෙලා කලුකිරණ. මැරෙන මොහතේ වයස්තරගේ අම්මලා කෑග කවුදෝ මට හඬගානවා මට යන්ඩ බෑ කියන. ඒ කලු කිරෙන මතු වෙලා. විඤ්ඥානය අපිරි විඤ්ඥානය ප්‍රඥාව පිරිසුදු නෑ විඤ්ඥානය අපිරිසිුදයි. අ විඤ්ඥානය තමයි මාරය දැන් අඩගන්න යන්න තැන පේනවා. සතර පෙරනිමිති බාගේ ගති පුරුදු පේනවා මේක වාකට්ටිු දවබෝධ කරගන්න ඕන මේක ප්‍රඥාාවෙන්ම දකින්න ඕනෑ මට කිව්වනම අරහතුන් වහන්සේ පෙන්නපු මඟ අපි අවල්ලගන්න අපි දැනගන්නු. හැබැ දැනගන්න බෑ පෙර සංකාරයේ ගති පුරුදු අනුව ඒ ප්‍ර්ඥාමෝර ගණඩබෙරි. කිරිපෙන්න්නට බෑ අන්නේ වගේ අපි සංසාර්ධකින් අතමිදින්ට ලැබේවා තාපාරක්තිනවා අරහතුන් වන්සයට අපි සියලුජනාගේම කිරනැඇතුල්ලලා මේ බුද්ධ සාහසනය උඩා දරුවන්ට බාමේ සක්්‍යය දර්මේ දේශනා කරට ලැබේවා කියලා ජිෂ්ඨානයක් ඇති කරන්න සාාධකාරයයක්ද සියරුජනාටම තෙරුවන්සරණේ පොඩි වරදකරි සිද් වනාාන අනන්තප්‍රමාණ මෑනිවරු සාමින් වවාන්සල මර සමාව ලැබේවා සිරුජාාව තරුවන්සර.